මම ඉගෙන ගත්ත දේශපාලන අනු මට මූලිකුනේ අපේ පාක්ෂිකයා. ඊට පස්සේ රට මේ රාජ්‍ය සේවා ජාතික උත්සව සම්මේලනයේ සභාපති වශයෙන් මම පත් වෙනකොට මගේ හුදු නාරණිය මේ සමාජිකී ජය ජයවර්ධන අපේ දිවංගත ජනාධිපතිතුමා පටන් ගත්ත සමිතිය එතුමා තමයි මේ සමිතියේ පළවෙනි සභාපතිතුමා. එතුමා දුන්නු ශක්තිය ධෛර්යය රැගෙන මේ සමාජිකින් නොයෙකුත් තාඩන පීඩන අවුරුදු 20ක වගේ කාලයක් සදාධිපක්ෂ කිසිම දිනක ලබල නැති පහර වැදීමක් මේ පසුගිය අවුරුදු 20 තුළ ලැබුණා. ඒ කාලය තුළ මේ සමාජිකින් සියලු දේවල් කැප කරලා එක්සත් ජාතිපක්ෂ ශක්තිය දීලා තමන්ට පුළුවන් ආකාරයෙන් එක්සත් ජාතිපක්ෂය ජයග්‍රහණයට වැඩ කරා. අගමැතිතුමා ශ්‍රී ලංකාවේ මුද්දාස් පක්ෂයේ සභාපතිතුමා එක්සත් ජාතිපක්ෂයේ නායකතුමාත් එකතු වෙලා මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් දේශපාලන වශයෙන් අපිට යම් පාඩුවක් අනිවාර්යයෙන් සිදු වෙනවා. හැබැයි රටේ ඉදිරි අනාගතය සඳහා මේ කාර්යභාරය තමයි අවශ්‍ය නිසා රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීති රාමුව මේ අඩිතාල අත්විවරණ දාන්න විශාල කැපකිරීමක් අද මෙතුමා ජනාධිපතිතුමා කරලා තියෙනවා. නීති අගයන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන, යහපාලන අගයන අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් එක්ක වෙලා එයින සහෝදරනි අපේ නරක කාලය ඉවරයි. මුතුමාලා දුක් විඳා ඒ සියල්ලම මුතුමාලා අපි සමාවෙන්න එක්සත් ජාතිපක්ෂය වෙනුවෙන් ඒ වගේම රට වෙනුවෙන් විශාල කාලයක් අපි දුක් විඳා මේ අපි සැප විඳින කාලේ එක්සත් ජාතිපක්ෂික පමණක් නෙමෙයි රාජ්‍ය සේවා ජාතික සංගමේ සමාජික පමණක් නෙමෙයි මේ මුළු මහත් රටේ සියලු ජනතාව සිංහල දෙමළ මුස්ලිම් බේදකින් තොරව ඉදිරි අනාගතය සුරක්ෂිත කරනවා මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා. එහෙනම් අපිට ආඩම්බරයි නීති ගරුක හොරකම් කරන්නේ නැති හොඳ දැනුමක් තියෙන හොඳ බුද්ධියක් තියෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් විස්තර කරන්න පුළුවන් නායකයෙක් අගමැතිවරයෙක් අද රට බාර ගන්න තියෙනවා. අපි පක්ෂේ ශක්තිමත් කරනවා, පක්ෂේ ස්වර්ණ යුගය අපි නැවත ආරම්භ කරනවා. ඊළඟ ජනාධිපතිවරණය වේවා, පාර්ලිමේන්තු මැතිවරණය වේවා, අපි අවුරුදු 5ක් නෙමෙයි, අවුරුදු 10ක් නෙමෙයි, 15ක් නෙමෙයි, අවුරුදු 20ක් අපි ආණ්ඩු කරනවා කියන පොරොන්දු දෙමි. අපේ අගමැතිතුමාට ජනාධිපති වෙන්න පුළුවන් ඊළඟ මැතිවරණේ. එතකොට ගොඩක් පුරක් පාඩු වෙනවා යටි. ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම අපි රජින් මතු මණ්ඩාර වැටුමට